ඇමදටම දෙුවන් සරණයි අස්සලා මලෙකුම් වරක් මුතුල්ලා අප්‍රකාත් රාමලාන් උපවාස කාලේ බෝම සිල්වත් ගුණවත් කාලයක් මේ කාලෙ මේ කාලෙ මේ මාස ඒ නිසා හිතරිදන දේවල් වලට යන්න හොඳනෑ අපි ද අපි භාවනා කරනවා ඇතමයි බෞද්ධ දැකල ඇති උපාස්කම්මලත් මේ අරනවගුණට මාලයක් දාගෙන කරේ තිබිස්ෝභගවා කිය කියා එක ඇටඇට ගනිනවා. ඒ වගේම ඉස්ලාම් අයගත් ඇතේ තියෙනවා අයේ වගේම මාලයක් තියාගෙන මේ මම දැක්කා මේ දවස්සලත් කට්ටියාතරේ ඒ වගේ භාවනා කරනවා. ති භාවනා කරනකොට, භාවනා කර කරා ඉන්න මාසේ දයාව අනුකම්පාව කරුණාව හිතන මාසේ තරහ ගන්නේ කොහොමද. කේත්ති ගන්නේ කොහමත. එක වෙනස්නේ එතකොට අපේ උපවාස සීලෙත්්බින් දෙෙනවා. එසා මහිියංගනයේ පල්ලිය ගලවා ඉවත් කරන්න ඕන කියලා යෝජනාව කරපු දවසේ ම? මම යෝජනා කලා මේ රාමලාන්් උපවාස මාසය ඉවරවෙන කංගමු කියලා මේ මේ බඩකිින්නේ ඉන්න වෙලාවෙ සිල් රකින වෙලාවේ මේවාගේ වදයක් ඒගුලාන්ට හිතරි දෙන දෙයක් කරන්න හොඳ නෑ කියලා ඒක කුණු කූඩට දැර්මා මගේ යෝජනාව වීසි කලා මාවත් එක්කම වීසි කලා මාවත් එක්කමයිකුණු පුටිට දැම්මි මගේ යෝජනාව. මේ ලෝකේ ආගම් ගොඩක් තියෙනවානේ. මේ ලෝකේ ඉස්ලාම් බැතිමතුන් විතරයි ආගම වෙනුවෙන් පස්පාරක් දවසකට කාලෙමි දංගු කරන්න. වෙන ලෝකෙ කිසිම ආගමිකයෙක්. ඒ විදිහට ජීවිතයේ කාලයවෙන් කරලනෑ ආගම වෙනුවෙන්. ලෝකෙ. මුස්ලිම් ජාතිකෙන් විතරයි ආගම වෙනුවෙන් මේ විදියට පස් පාරක් කාලෙවෙන් කරලා තියන එකම ජාති ආඩම්රයි. ඒ ගැන ඔබ බොම ආඩම්බර වෙන්න. අරක්කු භාර්කයේ ඉන්න නෙවෙයි වැඩිපුර කාලය වෙන් කලේ. රෙස්ටවස්සගේ රූම් එකක් කරගෙන ඉන්න නෙවෙයි කාලය වකලේ. පෞකරන්න නෙවෙයි කාලයවෙෙන්කලේ ජීවිතය වැඩි වෙලාවක් ආගම කියන්න මයි කාලෙවෙෙන්කලි. කොච්චර ආදර්ශයද්ද කොයිතරං ලස්සන ආදර්ශයද්ද මේ ආදර්ශය. මම දැක්කර උපවාහිනිය පුංචි මුස්ලිම් දරුවෝ. ගෑනු පිරිමි දෙගොල්ලොම සුද්ටවූවල් කුරාණය කියවනවා ම මේ ළඟති දැක්කා පිරිමි ළමයෙක් එ කටපාඩමින් සම්පූර්ණයෙන්ම කටපාඩමින් සුද්ධ වූවල් කුරාණය කියවනු. කටපාඩමින් අපේ සිංහල බෞද්ධ ළමයකුට තබම් මහ මිනිහෙකොටවත් බෑ තුන් සූතතරයෙන් තබ එක සූතරයක් අතරයට සබ්ද නගලා කියවන්න පිරිත් පොතම පැත්තක දමු. එක සූතරයක් කියවන්න බෑ. ඒයි ඔබේ අපේ තියෙන වෙනස. ආගම වෙනුවෙන් මං කියන්නේ සාජාහන් මහත්මයා. ුද්ධගම ගැන ගොඩක් දන්නවා එතුමාගේ කතාවද එතුමායි ගැන කිව්වා බුදුදහමේ කරුණු ගොඩක් එතුමානි වැරදිී කිව්වා ගොඩක් තව තියෙනවා බුදුදහමේ ගොඩක් දේව් ගන්නලා ඉස්ලාමාගමේ තව් ගොඩක් දේව් ගණලා වෙනම තියෙනවා මේ දෙකේ සමාන ඒවා වෙනම තියනවා. සමානවෙන් නැතිඒවත් තියෙනවා. ආගම් දෙකක්වවෙ නෑනේ ඔක්කෝමමකයිනං ඔක්කොමාපිය එකට වන්දිනවානේ. ඒ ආගම් දෙකේ වෙනස් කතා තියෙනවා. සමාන ඒවත් තියෙනවා. මවගේ දෙපතුළ ළඟලු ස්වර්ගයේ තියෙන් පුරාණේ තියෙන්. අම්මගේ කකුල් දෙක ළඟලු ස්වර්ගයේ තියෙන්නේෙ. බුදුරජාණන් වහන්සේත් වදාලා අම්මට තාත්තට සලකනවනං ඒක බුදුහාමුදුරුවන්ටම කරනවා වගේ මයි කියල. සමානයින ගෙදර බුදුන් කියලා. එක වගේ මයිනී. ආදම් වලතියන වෙන අපිට එක්ඟ වෙන්න බැරි අපි පිළිගන්නේ නැති ඒවා එක්ක වාදවිවාද අවශ්‍යනය. ඔබේ ආගම මම පිළිගන්නේ නෑ. ඔබට යාගම කියවන්න අදහන්න අයිුතියත්තියෙන් ඕන ඔබ අයිතිය බුක්තිවිඳන්න ඕන ඔබ ඒක කරනවා ඔබට එක කරන්න සහයෝග මම දෙන්න ඕන ඒකට බාධ කරන්න ඔබට මට බෑ මගේ යාගම කියවනට ඔබ ගරු කරන්න ඕන ඒක එහෙම කෙරෙන් ඕන. ඒ නිසා මම හිතනවාම ඉස්ලාම් බැතිමතුන් මුස්ලිම් ජාතිකයන් ගේ හිතත් හරිම පිරිසිදයි ගත පිරිසිදුව වගේම ඔගොල්ලෝ පල්ලියට යනකොට ඇතුළට ටැංකයක් වැදල තියෙනවා ඉස්සරහම්. කකුල් අත සෝදලා පල්ලියට ඇතුල් වෙන්නේ. ඒත් අරන් සුද්ධ විදියට පිරිසිදු වීදිහයට. මට මතකායි වයඹ ඉලෙක්ෂන් එක අද යනෙවේ අනු අටේත පොහෙදන දර ගැනුගෙන ඇඳු මෙම ගැලෝලා පාරි අරංගිය වය චන්දරිකාන්න ඕන ඉන්න කාලෙ. අස්්‍ර පැමැත්තුමාත්යක මම කුර්ණය කල ඉඳලා පුද්තලමට යන වරෑ. යනකොට ඒ කාරෙකම එතුමා ඒවෙලාවේ මේ මුත්‍රා කරන්න ඕන කියල කිව්වා මුත්‍රා කරන්න එතුමා කාරිකින් බැෑලා ගියා වතුු බෝතල කුත් අාරගෙනෙකි. ඒදා තමයි ැනගත් මේ මිනිසු මුත්‍රා කර ලත් හෝදනවනයක්ූ කියවා. ඇතමයි අපි නං හෝදැන්නේ. මුත්‍රාගර ලත් හෝදනවනය කියලා දැනගත් ඒදා තමයි. වතුරබෝතලයකුත් අරගෙන තමයි මුත්ත්‍රා කරන්න ගිය අ කැලේ පාරයිනට. ඒ අරන් පිරිසිදුකම ඉතාම ඉහැලින් අග කරනවා. ඒ පිරිසිදුකම නිසාම ඔබේ ආගමධර්මය හිතත් පිරිසිදුව ය ගමන යනවා. සත්තු මරණ එක ගැන බොහොම වාද විවාද කරනවා හරක් මස් කඩයක් ගිනිි තිබ්බා තවත් කඩකිීපයකට ගැහුවා මේ මුස්ලිම් ජාතිකයෝ හරක් මරණවා. මස් කනවා. නේච්චි ෝවාගේ. කියල දැන්නක හංවඩුවක් ගහල තියෙනවා. අනේ මහා පව්කාරයෝ. යෝහරක් මරණවා. මස්කනවා මස් නැතුවම බෑය ගොල්ලන්ට. හරි පව්කාරයෝ කියලා සිංහල ජනතවා අතරි දැන් එහෙම තමයි මුස්ලිම් අයව හඳුනගන්න එහෙම තමයි කියලතින්. දන්නවාද එවුනාට ඇත්ත කතාව. වැඩියම් එවනාට මස්ගන්නේ සිංහල අපි. වැඩියෙන්ම මස්කන්නේ අපි. ඔගොල්ලෝ කන්නේ තෝරාගත්ත මස්වල්පයක් පමණයි. හලාල් පෞගිය කාලේ පතුරු ගැව්වා ඒ වචනේ හලාල්. ඒ යම්කිසි සතාට වදයක් දෙන්න නැතුව, මරාපු මාන්සයක් පමණයි අපි බුක්තිවිඳින්නේ කියලා අනුමත කරපු මස් විතරයි ඕගොල්ලු කන්නේ. මොනරත් කනවා. ගිප්පත් කනවා. එලුවත් කනවා. ඌරත් කනවා. හරකත් කනවා. කුකලත් කනවා. ඔක් කොම කනවා අපේ කාලා. මොකාද මොකන්නෙ කියලා ඉතාගන්න බෑ මීමින්නත් කනවා. උරු ලෑවත් කනවා ගඳම ගඳයි මස්වෙලා. මොකාගෙද මොක දන්න වසතේ ගඳම ගඳයි ඒකගින්. උරු ලැවතමයින මේගොල දන්නෑ මොකද ති හෙම කන්නේෑන. හැම ජාතියම මස්කන්නේ සිංහලයා එහෙම කන්නෑ මුස්ලිම් අයි. අතන මෙතර තියෙන හැම මසක් මහුන පලියට කණ්ඩි නෑ මුස්ලිම්මයි. කෑවත් මස්කන්නේ ඒකත් ගෝරා බේරා ගත්ත එකක් පමණ මයි කොච්චර බඩකිණි තිබුණත් කොයි තරන් මස් කන්න ආ සහිතුනත් එහෙම කන්නේ නෑ. එනිසා අපරාධයක් කෙනෙක් මහා විශාලෙලෙස මාන්සමේ කටට දාගෙන ගිලින අතරේ ආංගර්ක මස්කනවා කියලා. ඇගිල්ලදි කිරීම කොච්චරය අපරාධයක්ද වරදද්ද මං කිය කියන්නේ, මස් කනයක හොඳද නරකද කියන නෙවි. සත්තු මරණයක පෞද්ධ පින්ද කියලා විග්‍රහ කරන්න නෙවෙයි යන්නේ දෙගොල්ලොම කනවා. අපි ඔක්කෝගෙම මස් කනවා. ඕගොල්ලෝ ස්වල්පයක් විතරා තෝරගත්තමාන්සයක් පමණක් කනවා. අර මොකාද සතාගේ කන්නෙමනෑ. අපේ කාලට ඒවා පේරනන්නම් බෑ. ඒනිසා! අසාධාරණ කතාවක්. වැරදි කතාව සිංහල ජනතාව අතරේ එහෙම පතුරු වල තියෙන්නේ මේ තරම් මේ විදිහට ඕගොල්ලො සීලයක් රකිමින් මස්කද්දි තමායි අරවිදි මයිනක් කනවාපේ පැත්ති. ජිරවත්කානවා පේ පැත්ති. බඩඉරරිංගු හ එනට එන ගිලව් ඔක්කොම මොනවද කොහොල්ල වගේ අලෝල ඔක්කොම ඇේ නවා. ඔක්කොම කනවා. ගිර හත්්‍යෝ තාත් මට අහමතුගුණා අලගොයා තියන්නේනෑ අපේ කාලා. කබරය කන්නෑ මොකද විසයි හින්ද වෙන්න ඇති. ඒක විතරයි එක බේරිලා ඉවා අනි තොක්කොම කනෝ. ඒ නිසා මේක හරි අපරාධ කතාවක්ක මාන් සහාර පිළිබඳව කියන කතාව බොදු බල සේනාවේ ැස්සීම අගෝස්තු දෙක මයියන්ගෙන තිබුුණා. හෙමදාම කරපු කතාවල් ලොලදි වගේ මහි අංගනයේදත් එදාඒ කතාවදිත් කිව්වා අර මුස්ලිම් කාන්තාවගේ ඇඳුම ගුල්කා වර්දාව. පර්දාව ඒකට අපහස වෙන වචනයක් කිව්වේ ගෝනිබිල්ල කියලා. ගෝනිි බිල්ල කියල තමයි ඒකට ඒ හාමුතුරුවන්ගේම කටිින් ඒ කතාව කිව්වේ. ඒ තරාංඒක මේ ප්‍රසි ම හත්යා ඒක මහා පාපයක්. ඒ මොකද මේ කෙනෙකුගේ වෙනත් ජාතියක හෝ ආගමකො ෝ කවුරු හෝ අඳීන වස්තරයකට නින්දා කිරීම එච්චර සුදුසුව එකක් නෙව. මටක දාගෙන ඉන්නකොට මේ ය කිව්ොත් අර අම්ඹුඩක් ගාගෙන ඉන්න අර හාමුදුරුවෝ කියලා එහෙම කිව්වොත් කොච්චරා අපහාසයක් ද හිතරී දෙෙනවාද. ඒනිසා ගෝනිිබිල්ල ගෝනිබිල්ල නෙවෙයි ඒක තමයි ලෝකේ කාන්තාවක් ඇඳිය යුතු වටිනා හොඳම විනීතම ඇඳුම ඇයි මොකුත් පෙන්නෑ ඒ කෙල්ලගේ. මොකුත් පේනෑ ඒ කෙල්ලගේ එනිසා විනීත සංවරම ඇඳුම තමයි ලෝකේ මුස්ලිම් කාන්තාව අඳින ඇඳුම අපේ. එකලා ඇඳගෙන යන හින්දා තමයි වැඩිපුරෝයා එක්සිඩන් පෙන්. ඇයි ඩයිවර් මහත්යා මේක තරකෝ කරකෝ අර්කති යන බලන්න. සත්තකින් ත්‍රීවිල් කාරයෝ. ඊරෑත් පෙන්වාද හය දෙනෙත්ත කොහෙද මැරිලා දෙකක් චප්ප වෙලා. මැරිලා හින්ද ඔය යන්න බෑ ඩයිවරගින් ආගන්න බෑ නැතන් වූ පණවිත් තිබන නං වූ කියයි මං කෙල්ෙක් දිහ බලාගෙන හිටියේ ඒ අතර තමයි මේේ ලොරිය හැප්පුනේ. ඒ ඒකම හා අවිනීතයි. අවිනීතයි! සමහර ගෑනු ලමයි අපේ අපේ සිංහල ගෑනු ලමයි. පුටුවේ වාඩි වෙනවා ඇස්්‍රීමට ඇවිල්ලා වාඩි වෙලා පොත තියාගන්නවා මේම ඉතුරු ටික හග. පොතක් තියාගන්නවා. ඉති ඔ පොතක්තිල වාගන්න අතර තවක රදිකෑල තවජුට්ට දිගට ෝකමහගෙන ඇද ගත්තන්න හැමතනම කිය හම හෙනවානී. එනිසා. ඇඳුම නරක ඇඳුමක් නෙමේ බුදු හාමුදුරොත්ව දාළේ මේ හිස මේ අත් දෙක කකුල්ඒටික එලිය තියලා අනිත්තික ඔක්කොම වැැහනාාම තමයි විනීත සංසුන් සංවර ඇඳුම.ඒ අඳනවා ඒක වෙනස් කරන්න තිං කවුරුවත් ඔහො මාතන මෙතන කෑගැහුවට තව කවුරුවත් අඳින ඇඳුම් එහෙම වෙනස් කරන්න බෑ. ලෝක ප්‍රන්සරට ඔය ඕම නීති මොකෙත්ත එකක් ගෙනවා. එහෙම වෙනස් කරන්න බෑ. හෙම වෙනස් කර නෝනෙත් නෑ. එහෙනම් අපේ ඥානසාර හාමුතුරුවන්ගෙන් මැසිමට එකක් ගණ්ඩ ඕගොල්ලො කිිහිල්ලා. අපේ කෙල්ලට හාමුතුරුවනේ ගෞමක් මහගණ්ඩ ඕනෑ ඔ පහන්සේ මින්ම දෙන්ඩ මහල දෙෙන්ද. කියලා අපේ මුස්ලිම් අය කිහිල්ලක් මැසිමට එකක් ගණන්ඩ මොකද දැන්ග. කඳන්නේ බා කියනවානේ. ඒක ගලවන්න කියනවානේ. ඒ ඇඳුම ගලවන්න කියනවානේ. කුඩුකාරයෙක් දවසක් ගියාලු ඕක ඇඳගෙන ඒ ඇඳුම ඇඳගෙන ඔඩ මූනත් වහගෙද. එැයි කුඩුකාරයා හෙම ගියාලු කියලා මාධ්‍යවල කිව්වා මිස. යනකොට ගත්ත චායාරූපයක් පෙන්නුවන. එහෙම යනකොට ඇල්ලුවෙන කතාවක් ප්‍රචාරය කලා, මාම අස්ම මෙම ගිහින් තියනවා කියලා. අර ඇඳුම දාගෙන. දෙයනේ මේ සිවරදාගෙන කොච්චර හොරු ගිහින් තියෙනවාද. මේ සිවර දාගෙන කොයි තරං අප්‍රාධ කාරයව අප්‍රාධ කරලා තියනවාද. අපිට එතකොට ඇිල්ල දිික්කල්ල කිවෝ තරිද ගලපන් සිවර. ඕක ඕක දදාගෙන සල්ල අච්චු හල තියෙනවාන්නේ එක. ඕක දාගෙන අන්න ඉස්ත්‍රී අදූෂනය කරලා තියනවා එක. ය සිවුර කිය වොත් මං මට ගලවන්න පුලුවන්ද. කිසිම වැදගම්මකට නැති තර්කානුකූල නැති ප්‍රායෝගිකව කරන්න බැරි ඔප්පු කරන්න බැරි ඔක්කෝම බොරරු නින්දා අපහාස කතා රාසියක් රටපුරා කිය කියා ගිහිල්ලා අද මුලු ලංකාවම මුස්ලිම් ජනතාව බීතියට පත් කරලා. සැකේද ලක් කරලා. අසානයට ලක් කරලා බය ඇති කරලා. උතුරෙන් කොටි ත්‍රස්තවාදීන් එලෙව්වා. මුස්ලිම් ජනතාව ඔහොමම කරලා බිය කරලා. ලක්ෂගාන කොක්කොම. උත්ලමට කල්පිටියට ඇවිල්ලා අදත් දහදුක්විඳිනවා සමහරාය. අගෝස්තුම් දෙවැනිද බොදුබල සේනාව මහියංගනයට එන්න පෙරදවසේ මුස්ලිම් පවුල් තුනක් තමන්ගේ ගෙවල් කට ඔක්කොම දමලා රෙදිී බෑ ඔොක්කොම අරගෙන ගියා කාත්තංකුඩියට කල්මුනේට අකරපත්තුවට ඒ පවුල්තුම් ගොල්ලොම. පහු මහිියන්ගනයට ඉන්න නෑ කියලා. අහිකුන්ට ගයෝවාකි රෙදිපෑ කොක්කොම උත්සගෙන එහෙම යන්න වෙනවනම් මීරති මේ සාජහන් මහත්මය ඉන්නවා අහඩ කෝමකත කියලා වාසකම ගුණසේකර මුදියන්සලාගේ මොනවලව්ුවේද රජාන්මාතය බතුමා බේද්ග වලවයි වලවකාරෙක්ක හිටට. ජාන් මහත්ම ගුණසේ කරමුදියන්සලාගේ බෙත්මය වලව්වේ හිදාය තුල්ලා. අස සාජහන් 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 උඩයාර් මහත්ම. ඉතින් අපි ඔක්කොම මේ රටේ උපෙදිච්චාය. අපි ඔක්කො ෙම තියෙන එකමලේ බුදු හාමුදුරුව ලස්සන සූත්‍රයක් දේශනා කළා අග්‍ය සූතරරි. හාව දැකල තියෙන වනනි සුදුයි පුළුන් වගේන. හැබැයි අලියා ඒවා ගෙනෙවේ. හාව වගේ වඩාගෙන තුරරු කරගන්න බෑ අලියාඒ ඊට වඩ. කොටිය ඊටත් වඩා හරි දරුණු අමුතුම ජාතියකෙක්. දියබරයා ඒ මේ වතුරේ අමුතුම ඊටත් වඩා වෙනස්සේ කූම්ඹියයා ඊටත් වඩා බොහොම චූටි සතෙක්. බලන්න ලෝක ඔක්කෝම සත්තු ටික වෙන 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 එක එක සරීර සම්පූර්ණ වෙනස්. සත්තු සේරම වෙනස්. එකකාට එක වෙනස් බලන්න මේ ලෝකතියන ගස් කොළන් කොස්ගහයි කෙසල්ගහයි බලන්නක සම්පූර්ණ වෙනස්. කෙසල්ගහයි කොස්ගයි, තුත්තරි ගායි ගත්තාම මේ එක ඊල වඩා වෙනස්. හැම ගහක්ම බලන්න අරගෙන එක ගහකට අනිත් ගහ රෝස පැලෙන් වගේ නෙවෙයි දෙල් ගහ ඒ වගේ නෙවෙයි කෙහෙල් ගහ ඒ වගේ නෙවෙයි තුත්තිරි ගහ ඒ වගේ නෙවෙයි තන කොල ගහ ඔක්කොම එකකට එකක් වෙනස් හැබැයි ලෝකෙ මිනිස්සු. අපේ මවුල විතුමාටගෙත් නහය උල් ්‍රිකත්දිකයි මගේ තේවගේමයි. බැරැක්ක බා මගෙත් ඕහ අගේමයි. මෙතුමග ඕව වගේමයි. ලෝකෙ ඔක්කොගේම ඇඟ කපල බැලුවොත් ඔක්කොම ලේ එකයි. හැබැයි මේ බරණන්ටිකක් එහෙම මේ වෙනස් සිති. ඒක තරාදියක දාළ බැලුවම ඒක පොඩ්ඩක් වෙනස්. පාටත් පොඩ්ඩක් වෙනස් ඒ ඉතින් එක ඒක පලාා තුොලා වුව වැටන. එ මිසක් ලෝකෙ මිනිස්සු ඔක්කෝම එකයි. වෙනසක් නෑ. කකුල් කකොල් දෙකමයි. බැරක්කොම වටයි ඔක්කොම ලෝකයේ සියලුම මනුස්්‍යයන්ට එක වගේ මාධ්‍යක කට නහාය. අපි ඉතින් බාසා ආගම් ජාති එක එක රටවල්වල භූමීවලට අනුවහෙම වෙනස් වුනත් අපි ඔොක්කෝම අර බුදුහාමුදුරුව අධාරණය නිසා මිනිස්සුගත්තොත් ඔොක්කොම එකයි එනිසා හැම මනුස්්‍යයකිරෙීම. සබ්යේ සත්තා භවන්තු සුකිතාත්තා. ඒකයි කියන්න. හැමම කෙනාටම හරින්න ඕනෑ. හැම කෙනාටම යහපතක්ම වෙන්න ඕනෑ. මුස්ලිම් එවුන් මක බැවිලා ගිහිල්ලා සිංහල බෞද්ධීන් විත රක්ට හරි අන්ඩ ඕන එහමකිකුත් හරියයිද. ඒක බුද්ධාගමද චිට්ටන් චරන් නිසින්නවා සයනවා අයාවත සවවිගතමින්. විදින්න කොට ඉඳගනඉන්න කොට නිදාගනඉන්න කොට හිතගෙන ඉන්නකොට කොහොම වෙලාව කොහොම හිතයාත් හැම මොහොතෙම හිතන්න හැම කෙනාගම බඩගින්නනිවෙෙන්්ඩෝනේ හැම ගෙදරම බතක්කි දෙන්න ඕනෑ හැම කෙනාගම බිස්්න සරියන්ඩෝනේ හැම කෙනාම නිරෝගිවෙන්න ඕනෑ හැම කෙනාටම දීර්ගාර්සම ලැබෙන්ඩෝනේ හැම කෙනාම ලස්සනට ජීවත්වවෙන්න ඕනේ හැම දරුවන්ම විභාග සමත්වවෙන්න ඕනේ. කෙනාටම ලස්සන්ට ෙවල් හතාගෙන ඉන්න ලැබෙන් ඩෝන. හැම කෙනාටම මේ වගේ ඉස්කෝල තියෙන් ඕෝන නිමල් ඇමැත්තුමාට අන මේ වෙලා වේ අස්සෙ බින්දෙන්්ඩෝන එතුමා නංේ බිඳුවක්කත් එතුමාගෙන ජාති බේදයක් ඒක නිසයි එතුමට උපහර දෙෙන්ට එදා පෙළ ගැහිල්ල දස් ගැන මුස්ලිින්ගේයි ආවි හරි සන්තෝසයි. ඒවගේම අපි අපි අනි දිලාන්පෙර ඇමැතුමාටත් එහෙමයි. ඒවගේම සංතෝස වඩ ඕන මේ තරන් දාාස්ථානක් මුස්ලිං ජනතාව චන් දෙදෙනවා සිංහලායට. සිංහලාය තමයි පාර්ලිමේන්තු යවන්න. බල සිංහල ඇමතිවරු මන්ත්‍රීවරු මේ මුස්ලම්මායිගේ ප්‍රශ්න සිංහල මන්ත්‍රීවරු ඇමැතිවරු තමයි වේසදාන්නේ. හරි පුදුම දේශපාලනයේද සමගයක්ක්. දාවත් එහෙම බේදීමක් අපි දැක්කලනෑ එහම හිතුවෙන එනිසා අද ලංකාවේ මේ තියෙන මහා බිසනයට මේ ඇතිකරගෙන යන ම දැ අවුදු හතලියකටත් වැඩීම අහියන්ගනයේ මුස්ලිම්මයයි සසිීම හොමඩ් ඇතුළුවේ පිරිස එද්දා නම්සේ නමේ හැට ගණන්ගොලා ආපු අය. අද ඉන්න හැකින්. මම අද දෙන්නම් උත්තරයක් හෙටම කමක් නෑ රෝපෝ අයිනි යාරිකමන්නය දානවනන් දාන්න. මොකද මේ මුಸමල් මහත්‍යයා දුන්නට වැඩක් නෑනේ ඔය උත්තරේ ංම දෙෙනවනන් තමයි හොඳ. ගලගොඩාත්තේ ඥානසාර හමුතුරු අභියෝගයක් කළලා මයි අංගනේදී. යුදධ හමුදාවට බැන්ඳෙනවා. මයි අංගනේ ජෛත්‍යයේ ළඟදී සිවර ගලෝල යුද්ධ හමුදාවට බැඳෙනවා. ඒ කොල්ලෝ මුස්ලිම්මයට කිසිමහානියක් කරලා නෑ කරලා තියෙනවා කියලා ඔප්පු කොළොත් සිවර කලෝනවා කියලා. අපේ හාමුදුරුවනය ගලවඩ වෙනවා වෙනවා මයි ඇයි දන්නවාද ජූලි මාසේ දොළොස්වෙෙන ද මහියන්ගැන පන්සලට ආව රෑ අටට කොළමයිදලා. ර දහය වෙනකන් සාකච්ඡාවත් තිපා. ඊට පස්සයාපව කොළඹම ගියා. අක ඔස්සු දෙවින්ද රැස්සීම ගැන සාකච්ඡා කරන්න ආාවෙන්. දොළොස්වවෙද රෑ. දහතුන් වැනි දර කොළහට තමයි මහි අංගනයේ පල්ලියට ගල් ගහලා සීනි මොහමට් මුගලාලිගේ හැට් ඇස් දෙකට මිරිස්කුඩු ගහලා ඌරුමස් කපලා අරල් දෙපැත්තෙම දාලා ඒ මහා විනාසි කළේ දහතුන්වෙනිද. ඒ ඒ විතරක් මෙවෙයි. අලවංගුවගෙන ඉල්ලා පල්ලිය බිත්තියට ගැහවේ නැතුවත් නැතික ඇත්ත තමයි. ැයි ඔය පිට කරන වචන බෝම්භගහලා කොඩු කරන විදිේ භයානක බරපතල වචන් එ මිනිස්සු කුපිත වෙනවා ලේ රත්වෙනවා සිංහලයින නැගිතිවුකි ගහපියාව මරපියව් ලවපියව මේ පහිියංගනේද කිව්වනේ අපේ රටයි මේක සෞධී අරාපියට පලයල්ලා බලා සෞධ අරාබියයට පලයල්ලා කියලා . ආයි තවත් මොනුවද මේ කතා යන්න පුළුවන්න්න මේ වරපුර මනපුර අත්තල කිහිතල පනත්තල කිරි කිිත්ත ලග ඉඳලම මේ කෙයි්බදුණේ. පකිස්ථානේ ලංකාව ඉක්‍රරිකට් ගානකොට මේ මුස්ලිම් කොල් ඔොවිසිල් ගැව්වේ. අර පකිස්ථානය අයට දිනන්න නෙවෙයි. සිංහල අපෙන් ගිය ක්‍රිකට ස්ලාටයි අපපුඩිගැහිවේ. දිනන්න ඕනේ අපේ ඔවුන් කියලා එකෑගැහුවියි. විිීමම හැඟීමකින් කටයුතු කරන එකම රටමේ අපි ජනතාවට මොකත්තමි කරන්න යන මහා විනාශය හැබැයි සිංහල බෞද්ධයා නැගිටීම කෙසේ වෙතත් ඇමෙරිකාවෙෙන් නෝවේවලින් ආපු ඩොර් කෝටි ගණන්න නැකිටලා තියෙන බව පේනවා. සිංහල බෞද්ධයා නැකිටීම කෙසේ වෙතත්. ඩොර් කෝටි ගනන් පොම්ප කරනවා ගාපන් මතවාදීව වනසපන් ඒකයි මේ හඳුනාගන්න ඕන තනයි එහෙනුයි එන්නේ. මේ මේ බුදුදහම මුස්ලිම් ජනතාවගෙන් බේරගන්න මොකුත් මුස්ලිම් ජනතාවගෙන් බුදුතාහමට හානියක් වෙලා නෑ. නෑ නැ නැ! කොහෙද අරපුරාණ පෞරාණික නිදං මුස්ලිම් කෙනෙ කැහැරුවා කියලා කවදද වාර්තාවක් මේ රටේ යාාවේ කදද බුදු පිළිම වලු කුටු පට්ටන් කරනවා බුදු හාමුදුරුවන්ගේ මේ ඔක්කොම හාරණවා තයිත්‍ය ඔක්කොම හාරණවා. අර පොලොන්නරුව ඔක්කොම ගොඩ දාලා. මුස්ලිම් කෙනෙක් අත්ේතු නහොුන අහුනායකෙන් අහුනේ හාමුදුරු කෙනෙක් කවුන්න. පොලිසිේරාලාමි කෙනෙක් කවුුණ. ඉස්කෝල ගුරුවරය කමුදාව මහත්තේ පොලිසිය මහත්තේක් කවුණ. කට්ට අඩිමහත්තයක් කවුණ. ප්‍රාථේශ පමන්ත්‍රරි කෙනෙක් කවුණ.. මුස්ලිම් අය කවුරුවත් අහවුුණේ නෑ. කවදාවත් අහු වෙලානෑ. කිසි දවසක විහාරයක් පුඩු පට්ටන් කරලනෑ. බේරගන්න ඕන මුස්ලිින් අයගෙන්න්නේ වෙයි. අපේ කාලගෙන් තමයි බුද්ධ ශාසනය බේරගණ්ඩෝනෑ. සේරම වෙේර විහාර කුඩු පට්ටන් කරගෙන න්නේ අපේවුම් සිංහල බෞද්ධියෝ. මස්කඩේ වහපන් කියලා ලොකු උද්ගෝසනයක් කරනවා. මං කියන්නේ හරම් මස් කන්න හොඳයි ඒක ගහරි ගුණක් තියෙනවා මටඒ කියන්නත් බෑ මංඒක කියන්නේ යන්න පොහොමූුණත් බඩට කෑවානි ඒක වෙන එකක්. හැබයි ඉතින් අරක්කු බොනේ කොයිට වඩා බර පත්තේ එකක්.ඇද පත්තරේ මල්ලගන පත්තරේ මුල්පිටේම තියෙනවා මේවා ඔක්කොම වකු ගඩුයි ඇට ඇට මිදුලු යොක්කොම දියවෙලා යන විදියේ භයානකාරක්කු ජාතියක් ඇවිල්ල තියෙනවාු. රටපුරාම සුරාපතු කොම සාරිස් අද පත්තරේ මුල්පිටේ දාලා තියෙනවා සතියක් ඇතුළද ඔක්කොම කොළඹටපව් ඇද පන්. ඒ වබිව්ුවෝත් රටේ මිනිස්ුවක්කම භාගිට භාගයක්කි වෙරයි කියලා. පෝගොල්ල බයිවෙන්න දෙයක්නෑ. අපේ කලට යෝග කියන්න ඕන. පාර්ලි මේන්තුවේ ඉන්න දෙසිය විසිපස් දෙනාගෙන්. එක්ක මුස්ලිම් මන්ත්‍රීවරේ බාර්පර්මිට් අරන්නේ. එකක් මුස්ලිම් මන්ත්‍රීවරේ බාර්පර්මිට් අරන්නේ මට මතකායි අනුව. අටේ විත රශව පැමැත්තුමාත් එක් මං ඔය ජාතික සමගිය ගැන රටපුරා දේශන තීතියි යනකොට ඒ කාලේ අවුරුදු දෙක තුනක් එතුමා එ ලංගින් ඉන්නකොට මට මතකයි එක නියෝජ්‍ය ඇමතිවරයකුට එතුමා බැන්න බැනිල්ලක් එක දවසක්රෑ බැන්න විතරක් නෙයි පක්ෂේනුත් තෙලෙව්වා! මංඒක කියන්නන්නේ ඉතින් නැගෙනට බලා එක්කෙනෙක්. මගත් ොඳම විතරය මව දැක්කම් බදාගන්නවා මගේ හෝදරයක් කියලයා. ඒකඉද නම කියන්නේ පක්සේනුත් දෙෙලෙව්වා පස්සේ අපවවාවා මේ දෙමල එක් කෙනෙකුට පාර්පමිට්ට එකක් ගන්න සපෝට් එකක් දුන්න කියලා. සපෝට් එකක් විතරක් දුන්න කියලා. බොදු බල සේනාවේ හාමුදුරුවන්ට තියෙන්නේ. සිංහල බෞද්ධයෝ දාගෙන තියන භාර්ධික වහාම වහපියාව් කියලා මස්කඩ ගිනිතියන්න සෙල්ලා භාර්ථික ගිනිිතියල දාණ්ඩ. සිංහල බෞද්ධ ඔක්කොම වැලලි වැලලි මැරිමැරි යනවා. පවුල් ජීවිත ඔක්කොම ඔවුල් වෙලා. හරි ලස්සන කතාවක් කිව්වමින්. මුස්ලිම් මයගේ කාන්තාව ඒ වචනම මාති්‍යයන්නන්කෝ. මුස්ලිම් ආයගේ කාන්තාවෝ වදනවා 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 කිව්වා. වදනවා කියනම දරුව බිහි කරනවා බී කරනවා. අපේ කාලාට බැරිවුනාට තින් මොකද කරන්න කියලා. ඒ හාමුදුරුවෝ අහලා ඊට පස්ස කියනවා කොහොමහරි කොහොමහරි වදපියව් හදපියාව කිය. විසි පස්වෙන ඉරිදා. වි රාවේ පත්තරේ නෝන කෙනෙ ලියල තිබුණ හොඳ ලිපිය ගලගොඩ හාමුතුරුවන් හාමුදුරුවනේ ඔබහන්ස කියනවා සිංහල අපිට පුළුවන් තරම් මේ ජාතිය බෝකරන්න කියලා. අපේ හාමුදුරුවනේ බොහෝම අමාරුවෙන් කිරිපිටික පැකට්ට එකක් කරගෙන ඒකත් ඔබවහන්සටයි අපි පූජ කල. ඉතිං කෝමද දරුව වදලා උන්ට දෙන්න මොනවාද. උන්ට කන්න බොන්න දෙන්න විදික් නැතිහිදයි ඒ වැඩේ රොකරන්න කරන්න ඇත්ති. ඉතිං ඒක නිසා බලන්න මම දැකලනෑ මුස්ලිම් පවුල්ලොල මේ තරම්ම පවුල් ආරවුල් වෙලා ගෑනි මිනිහ දෙපැත්තට වෙලා තියෙනවා මම එච්චර දැකලනෑ මවුලුවී. එහම නෑ ඒ තරගහන්න නෑ. සීයට හැටක් හැටකටත් වැඩි අපේ හැම ගමකම විස්්සක් විසිපහක් ඉන්නවා කෙල්ල කොල්ල පැඳල තුම් මාසයයි දෙපැත්තට වෙලා. මුණවාහරි පට ලැවෙලි අර්බුද වෙලා ඕවයි මත්ත්‍යයගේ මං ව වැඩිපුරම පැමිණිලි දාානයන්නේෙ කවුද කියලා. ගැනියනවලු මිනිහයක්ක ඉන්න බෑ කියලා. මිනි අයනවලු මේ ගැනියක ඉන්න බෑ කිය. හැම දාම වැඩිම පැමිණිලි ගෑනිිගෙන් එක්කො මිනිහකින්. මුස්ලි නෙමෙයි සිංහල. ඉතිං ගළඟට ලමයි හම්බ වෙනම උන්දන්න වෙරද දෙපැත්තක ඉන්නවාවල. හුලන් හැමුවට හම්බ වෙන ළමයි. මිනියා ඒකගේ මහගෙදර ගෑනි අම්මලක කෙදර කියීල. ඉතිං කොමදලමයි හම්බුවෙ. සම්පූර්ණය පවුල් නාරවුල් වෙලා ඔක්කෝටම හේතුව වැඩිපුර මත්පැෙන්. මත් පැ අරක්කු! පවුල ආරවුල් එන්න හේතුව වැඩිපුර අරක්කෝ. ඉතිං අනේ මේක කොහොමද මේ ළමයි වදන්න කිව්වට ජාතිය බෝ කරන්න කිව්වට ඒක කරන්නේ මේ පවුල ආරවුල්ලෙලා දෙ පැත්තට වෙලා කන්න නෑ අර්ථිකය කඩා වැටිලලා ජීවත්වෙන්න විදියක් නෑ. එනිසා ප්‍රායෝගිකව අ ඇත්තමයි බුදුහාමුදුරුවන්ගේ ධර්මය නෙවේ අපි. අප ආගංවල උගනලා තියෙන හරිීම පිරිසිඳුව වටිනා උතුම් කරු. ඒවා අපෙන් ගිලිහිලාගිල් අපි වෙන මොනවදෝ දොඩෝනවා. බුදුහාමුදුරුව අපිට වදාලේ ජාතිපි දුක්කා ඉපදන එක දුකයි. ඉප දෙනට බස්සෙනමේ ඇක්සිඩැන්ටවෙන්නේ බෙලිකැපෙන ගාගන්නේ මරාගන්නේ දුක්කඳින්නේ අඩන්නේ ආපහු මැරෙන්නේ යොක්කොම ඉපදනෙහින්දනේ. බුදු දහම උගන්නනවා නොයිප දෙන්න නැවත නොයිප දෙන්න වැඩ කරගන්න ධර්ම අවබෝධය ඇති කරගන්න. අපේ හාමුදුරුව කියෙනවා පුළුවන් තරං උපදධව පං. තව පුළුවන් තරං ඇතිකර පම්බෝ කර පා. බුදුමුදුරුවතාලෙ හිප දෙන එක දුකයි. නොයිපදීන්න තමයි වැඩ කරන්න ඕන. අනගාරික ධර්මපාලතුමාගේ පොතක් තියෙනවාන් ගනේගම සරණං කර හාමුදුරුව ලියපු මට පොතාදගේගන්න වැැවුුණ ඒ පොතේ ඉන්දියාවී ඉදලා ධර්මපාලතුමා මෙහේ රබර්වත්තක රත්නපුරේ රබර්වත්තක ලුවිස් කියලා මුරකරුට එවන ලිව්මාක්කගේ පොතේ තියෙනවා. ලුවිස් උඹට දැං දරුවන් කී දෙරෙක් ඉන්නවාද. උඹේ දැනට ඉන්න දරුව දෙන්නට වඩා දරුවෝ හදාගන්න එපා ලුවිස්. අනාගතයේ උන්ටයි කරදර. මේ අනගාරික ධර්මපාලතුමා කියලා ඇ ලියලා අයවල තියන. ලස්ට වැඩිය දරුවෝ හදාගත්තො තුන්ටයි අනාගතයේ දුක. එහෙම කියල.ඒන් ස මේ දරුවන් බෝකරන්න දරුවන් හදන්න දරුවන් හදන්න මේ අපි එහම මහා කෑකෝග හල කරන්න ඕන එකක් නෙවෙයි. මේ නිසා අද ඉදිරි පත්වෙලා තියන මම ගිය සතියේ කොළඹ ගියාර අන්තරාගමිකBMIHච කර මෙ හා පැත්තේ ඇගලිකන් චර්ච්චකේ ැසීමත් තිබුණ කෝලි කියල මහත් මේ කාව ඉන්දියාවීදලා. මුස්ලිම් මහත් මේ කේතුමා ඔවුරදු විසියයක් විතරාගම තිතුමාගේ ලේකම් හැටියටත්තිඉදලා. බොහොම විශිෂ්ට රාජ්‍ය තාත්‍රික සේවයක් කරපු කෝලික් කියලා. තුමත් දැන් මේ මුස්ලිම් ජනතාවට මේ එල්ල වෙන තර්ජනය පිළිබඳව අවබෝධයෙන් ලංකාවට ඇල්ල හාමුතුරු හමුවෙලා කටයුතු කරලා කරගෙන යනවා. එනිසා මම මේ වෙලාවේ කියන්නේ මේ සටන මම අත්තරින්න නෑ මුළු ලංකාවම ඉන්න මුස්ලිම් ජනතාව ඔක්කෝම ඉස්සෙල්ලා සමගි වෙන්න එකතු වෙන්න එකමුතු වෙන්න එක මුතු වෙන්න. දේද එපා. වාදපා ඕගොල්ලොෝ ඉස්සල්ල එකමුතු එන්න ඉන්පස් අපි ඔක්කොම එකට එකමුතුවමු. මේක මුස්ලිම් ජනතාවට එල්ල වෙච්ච තර්ජනයක් නෙවෙෙයි මේරටේ අවුරදුගානක් එකට වැලිගොලිදානවා. එකට කුමරු කොටනවා. එකට බිස්ටන්ස් කරනවා. එක බස් එකේ යනවා. එකට ජීවත්වෙන ජීවත්තුනු අපි කොටන්න බෙදන්න මරන්න මුස්ලිින්ගම මැත්්දේ. වටේම සිංහල ගම්මාන ආරක්ෂාවට තිය. එන කොටගන්න ගියොත් කොමතියෙයිද රටම ලේවිලක්වෙයි. මේක දෙන්න වෙන්න එපා. ඒක දෙන්න ජනාධිපත්තුම අයියට තියන්නෙ එත්න. ඒනිසා මේ වෙනුවෙන් ඉදිරියේදී අපි ලොකු සැලස්මක් කදලා. මුළු ජනතාවටම තේරුම් කරවමු සත්‍යයි දිනන්නේ ධර්මයයි දිනන්නේ මේකට කත් අනතුරු දායකයි. මට දැනටම කියවා මොහොමට් විජිත්තහිමි කිය. පෙේදත් එක් කනෙක්වා උඹත් ජිල්ලත ොන්ගලේ කපා ගනින් කියලා. වැඩි පාරක් පැතුනත්කමක් නෑ උතුම් බුදු දහමේ මග ඔබ ඉස්ලාම් දහමි මග අපි ඔක්කොම එකට යම් පල්ලියට යන්න තියෙන හඳමං කියනවා මේ අශස පැමැතුමා මක්කම අද අපෝට්කේදී ගටත්ත ජායාරෝපයයක්. මම ඉන්නේ මැද අලේ මවුලා නෑමැතුවා මේ පැත්තේ. අශැ මේ ඇඳුම ඇඳගෙන ඉන්නවා පොට ගන්නකොට අශ්‍ර පැමැත්තුමා කිව්වා හමුදුරුවණේ පාට විතරයි වෙනස් කිය. මං ඒ වෙලාවකුව ඇත්ත තමයි ඇමත්තුමගේ තට්ටේ මගෙත්තට්ටික. ඒ නිසා අවසානියට මම ජාතික සමගිය ගැන අවුදු පණස් එකක් පිරෙන දවසි අශ්‍ර පැමැතුමාට ලි්වා මාදුටු අශ්‍රප කියල පොදක් වට දැක විජිතහිමි ඒ තියන පුංචි කවියක් කියලා මං අවසංකරනෝ මේ ජාතික සමග සමාය විනාඩිය ෝදනනි මෙන්න මේක කිරි දරුවන් පෙති ගැහුවට සෙතක් වේද කළඋන්හට ගැබිණි මවගේ බඩ කපලාලු දොස්තර වෙනුවට ඇවිදී. දෙදරුවමා බෝම්බයක්. දළදා හා මුදුරුවලඟ. ජෑස්්‍රීම හා බෝ සමිඳදුගේ මලුවමලේ විලක්කේදා. හමුදාවෙන් වැඩිතියනවා මැරුණු ගාන රෑ කියනවා. කොට්ටි හඬ සේවය මගනුත් අපේ ගාන උම් කියනවා. හතරවටේ මේසේවටේ තිම්පු රටේ උතුරු කොන්නේ. සාකච්ඡා සාකච්ඡා නෑ විස්සඳුම් මේ ප්‍රශ්නයට. කාත්තංකුඩි පල්ලිය තුළ වඳින යදින බැතිමතුන්ද එක රොත්තට මරාදාලා. විසඳුවේ නැත්තම් මේ පැන මිනිස් කැලම වෙයි අහවර. හැබෑම විසඳුමක් තිබේ සැම නොදන්න දෙය කියයක ජාතික සමගිය ඇත්නම් කොහෙද නැවත මිනි මැරුම්. කාාතංකුඩියේ මරලා අවුරදු විසිතුනක් දැන්. ආයිතා පහු චක්‍රේ එතෙන්ටම කැරකෙනවාගේ පේන්නේ. එනි ඒකට ඉඩ නොදී අපි ඔක්කොම එක මුතු වෙලා හොඳ සාමකාමී ගමනක් අපි අදහන ධර්මයේඋගඩලා තියෙන දහම් ධර්මගමනක් යාමුූ හැම දෙනාටම නන්දී.